हाय भगवान पुते आधा भी फॉरेन सेशन लिखे थे सुपास दिव्या हाय भगवान सर ओ इधर ये कथा करूँ नहीं थे एक नहीं था अपने तीन हाय भगवान सर हाय भगवान पुते हरी सुपास दिव्या तो ना अभी इधर ये करूँ नहीं थे फॉरेन सेशन लिखे थे अभी सर कियान हर्षी मॉर्निंग मॉर्निंग कियान ना मटे है ना सर आधे देर में स्टेशन लिखे थे मट की वर्तमान උදේ ඉඳන් හවස පහ වෙනකම් විදුලිය තිබ්බේ නැහැ පුතේ. සාක්ෂි දරන ඉන්නවත් සමාහට පුතේ විදුලිය තිබ්බේ නැහැ. ඇත්තටම නේද? විදුල ශක්තිය නැතුව එදිනදා ජීවිතයේ වැඩ කටයුතු ගණනාවක් සිද්ධ කරගන්න බෑ පුතේ. දැඩි අපහසුතාවයකට පත් වුණා. තේරුණාද? දැඩි අපහසුතාවයකට පත් වුනේ. ඉතින් මතක තියාගන්න එතකොට වර්තමානයේ අපි ගත කරන ජීවිතයත් එක්ක අපි උඟාවක් විදුල ශක්තිය එක්ක බැඳලා ඉන්නේ. විදුල ශක්තිය කියන එක නැති වුණොත් එහෙම අපිට එදිනදා වැඩ කටයුතු දැන් ඉස්සර වගේ එහෙමම කරගන්න අමාරුයි. තේරුණාද? ඉස්සර නම් අපේ තාත්තලා කියනවා අපි නම් කුප්පි ලම්පෙන් පාඩම් කරා. කොහොමද ඕලත් මං හිතන්නේ ඔය ආචිල සීලගෙන් අහන්නකො කිසිම විදිහක විදුල ශක්තිය ගැන ඒගොල්ලෝ දන්නේ ඉතින් මොනවද මේ කුප්පි ලම්පෙන් පාඩම් කරන්න නැත්තේ නේද? අම්මලා තාත්තලා සමහරට ඇවිත් කුප්පි ලම්පෙන් පාඩම් කරපුවා නේද? ඉතින් මතක තියාගන්න මේ එතකොට වර්තමානයේ දැන් ඒ දේ කරගන්න අමාරු. දැන් කොහොමද අපි කුප්පි ලාම්පුවෙන් zoom කරන්නේ? සර් මාව එකපාරට මේ කට් වුණා. හරි. කුප්පි ලාම්පුවෙන් කොහොමද අපි එතකොට zoom කරන්නේ? zoom කියන්නේ බෑ සර් මේ විදුලිය. ආලෝකයද? නෑ ඉතින් අපිට බන්ති කරන්න බෑ එහෙනම්නේ. බෑ සර්. එන්නේ තමයි කරන්නේ නේ. ගෙදරට ගෙන්නන්නත් බෑනේ මේ දවස්වල කොරෝනා හින්දා. मुखदर ආහාර පිසිනව නේද? බත් මුට්ටියක් ලිපේ තියලා තියෙන්නේ නේද? බත් මුට්ටියක් ලිපේ තියලා තියෙන්නේ. ඊට පස්සේ දෙවනි රූපේ. ඒක දෙවනි රූපේ. ඒ ලිඳගාවේ අම්මා වාඩි වෙලා මොකද කරන්නේ? රෙදි හොදනවා නේද? රෙදි හොදනවා. රෙදි හොදනවා. ඊළඟ රූපේ ගෑනු දරුවා මොකද කරන්නේ? පාඩම් කරනවා. රූපේ පාඩම් කරනවා. කුප්පි ලාම්පුවක් ආදාරේ. එතකොට ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මේ පැත්තේ තියෙන්නේ. බලන්නකෝ දැන් ඒ අම්මා බක් උයලා තියනවා පුතේ මොකක් ආධාරයෙන්ද රයිස් කුකරයක් ආධාරයෙන් රයිස් කුකරයක් ආධාරයෙන් ඊළඟට දෙවැනි එකේ අම්මා රෙදි හොදලා තියනවා පුතේ මොකක් ආධාරයෙන් රෙදි හොදන යන්ත්‍රයකින් වොෂින් මැෂින් එකක් රෙදි හොදන යන්ත්‍රයක් ආධාරයෙන් රෙදි හොදලා තියනවා නේද පහසුයි නේද ඊළඟ එකේ බලන්නකෝ එයා
ටේබල් ලෑම්ප් එකක් ආධාරයෙන් නේද? මේස ලාම්පුවක් ආධාරයෙන් මොකද කරන්නේ? අප පොත්පාඩම් කරනවා නේද? එතකොට එදිනදා ජීවිතයේ වැඩ කටයුතු යම් තාක් දුරට සංකීර්ණ වෙලාද සරල වෙලාද? සරල සරලයි නේ. සරලයි නේ. සරලයි. ඔව් ලිප ගාවට වෙලා දුම් වැඩි වැඩි එහෙම ඉන්න ඕන කමක් නැහැ නේද? ඈ හරි නේද මං කිව්වා? එතකොට පුතේ එයාට බත් හොයාගන්න එක ලේසි. වොෂින් මැෂින් එකට රෙදි ටික දාලා ඩිටර්ජන්ට් පවුඩර් ටික දාලා වතුර වැටෙන සරස බටන් එක ප්‍රෙස් කරලා ආවහම ඉබේම එයා රෙදි ටික මොකද කරන්නේ පුතේ? ඕදනවා දානවා නේද පුතේ? ඕදනවා. කුප්පි ලාම්පුවෙන් කළත් ලෑම්ප් ෂෙඩ් එකෙන් කළත් අන්න වැදගත් දේ. පාඩම් කරන එක කාටවත් අපි වෙනුවෙන් පාඩම් කරන්න බෑ නේද? එහෙනම් මොකද කරන්න ඕන? අපි මොකද කරන්න ඕනේ පුතේ? අපි පාඩම් කරන්න ඕනේ. කුප්පි ලාම්පුව තියාගෙන පාඩම් කළත්, කුළුවත්තක් තියාගෙන පාඩම් කළත්, ලෑම්ප් ෂෙඩ් එකක් තියාගෙන පාඩම් කළත්, කොහොම ලයිට් එකක් දාලා පාඩම් කරත් වෙන කාටවත් අපි වෙනුවෙන් පාඩම් කරන්න බෑ. අධ්‍යාපනයේ නිරත වීමේ වැඩ කටයුතු කරන්න ඕනේ කවුද පුතේ? අපිම තමයි. අපි එනවා. අපි ලියමුද පොඩ්ඩක්? පොඩ්ඩක් ලියමු එහෙනම්. හරි. සාමාන්‍ය පාටි. මාතෘකාව ලියලා ඇති කියලා විශ්වාස කරනවා. සාමාන්‍ය පාටි. එදිනදා ජීවිතයේ වැඩ කටයුතු වලදී අපට නැතුවම බැරි ශක්ති විශේෂයක් ලෙසට විද්‍යුත් ශක්තිය සැලකිය හැක එදිනදා වැඩ කටයුතු වලදී විද්‍යුත් ශක්තිය නොමැතුවෝ අප විශාල අපහසුතාවයකට පත්වේ. අප විශාල අපහසුතාවයකට පත්වේ. අපහසුතාවයකට පත්වේ. රූප දෙක ලස්සන්ට අලවන් ඉඩ දීමු එක ළඟ. පුළුවන් අය අඳින්න, මම චිත්‍ර කරන අයට කියන්නේ පුළුවන් අය අඳින්න. හැබැයි අඳිනකොට නම් ඔච්චර පොඩියට ඇඳලා බැරි වෙයි නේද? කොහොමhari අතීතයේ කරපු වැඩ සෙට් එක එකට, වර්තමානයේ වැඩ සෙට් එක එකට. හරි ඉඩ දෙන්න. ටක් ගාලා ඉක්මන්ට ලෑස්ති. ඔන්න කියනවා
අතීතයේ අප සර් ඔව් අර රූපවලට ඉඩ තියලා නේද ඔව් අතීතයේ අප ඉතා අපහසුතාවයෙන් ඉතා අපහසුතාවයෙන් සිදු කරගත් වැඩ කටයුතු සිදු කරගත් වැඩ කටයුතු වර්තමානයේ විද්‍යුත් ශක්තිය ආධාරයෙන් වර්තමානයේ විද්‍යුත් ශක්තිය ආධාරයෙන් වර්තමානයේ විද්‍යුත් ශක්තිය ආධාරයෙන් වඩා පහසුවෙන් සිදු කරගත හැක හරි අලුත් ඡේදයකට යන්න කර්මාන්ත ශාලාවල වැඩ කටයුතු සඳහා ඇයි පුතේ මැෂින් එහෙම වැඩ කරන්නේ ඔක්කොම ඒවැන්නේ කර්මාන්ත ශාලාවල වැඩ කටයුතු සඳහා කමවද්දාන සම්නිවේදන කටයුතු සඳහා සම්නිවේදන කටයුතු සඳහා මොකක්ද දාන්නේ කමවක් කමව සම්නිවේදන කටයුතු සඳහා රට වාහන ධාවනය සඳහා ඇයි පුතේ ඉලෙක්ට්‍රික් වාහන තියෙනවද රට වාහන ධාවනය සඳහා විද්‍යුත් ශක්තිය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ උදේ අපි අනුමාත්‍රකාවලියම වෙන පාඩකින් අනුමාත්‍රකාවලියන් වෙන පාටකින් විදුලිය නිපදවීම විදුලිය නිපදවීම
විදුලිය නිපදවීම ගැන ගන්නකොට පුතේ අතීතයේම විදුලිය නිෂ්පාදනයේ ක්‍රියාවලිය ගැන අපි මෙතෙන්දි කතා කරමු ලෝකේ මුල්ම කෝෂයේම ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා විසින් තමයි නිපදවුවේ ඒකට කියනවා වෝල්ටා පුංජේ කියලා අතීතයේම තියෙනවා තාම ඉස්සරේ පිරමීඩ් වල හදපුවා ඒව අතීතයේම ඒක විශාල දත්ත සමූහයක් නැහැ නේද ඒක ගැන අපි ඒකට විද්‍යාත්මක පදනමක් කියන ඒවා ගැනම කතා කරමු හරි විදුලිය නිපදවන සරල ක්‍රම යටතේ අපිට බලන්න ඉගෙන ගන්න තියෙනවා රූපයක් තියෙනවා 109 පිටුව බලන්න පළවෙනි රූපේ මොකද්ද තියෙන්නේ බයිසිකල් ඩයිනමෝ බයිසිකල් ඩයිනමෝ ඊළඟට සූර්ය කෝෂවලින් ඇත්තම සූර්ය කෝෂ කියලා කියන්නේ හොඳම මෙතඩ් එකක් ලෝකේ ඉස්සරහ ලංකාවේ විශේෂයෙන් ලංකාවේ වැඩිපුරම ඉස්සරහට ඉන්න ඕනේ මෙතඩ් එකව ඊළඟට වියලි කෝෂ වියලි කෝෂ කියලා කියන්නේ ඉතින් බැටරි කියලා අපි කියන්නේ නේද හරි අපි එකෙන් එක ඉගෙන ගමු හරි විදුලිය නිපදවීම කියලා අනුමාත්‍රකාව ලියලා තියන්නේ ඕසර් ලියමු අපට බෙහෙවි සාමාන්‍ය පරිදි ඔව් සාමාන්‍ය පරිදි සාමාන්‍ය පරිදි අපට බෙහෙවි ප්‍රයෝජනවත් වන්නා වූ ප්‍රයෝජනවත් වන්නා වූ විද්‍යුත් ශක්තිය විද්‍යුත් ශක්තිය නිපදවීම සඳහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලැබේ සර් කමවේරියන් අනුගමනය කරනු ලැබේ ඩයිනමෝ ඩයිනමෝ ඒකම දැයි සර් ඒකටම ලියමු නේද Dynamo, come on. Surya Kosha, Vyali Kosha. වියලි කෝෂ ආදිය සැලකූ කල ආදිය සැලකූ කල මේ සඳහා උදාහරණ ලෙස ගත හැක මේ සඳහා උදාහරණ ලෙස ගත හැක बल कर එකම් බ්ලැක් ඇන්ඩ් වයිට් වුණත් අවුලක් නෑ ඉතින්
හරිද? හරි සර්. හරි. අපි හරිනේ. අපි බලමු ඊළඟට කොහොමද විද්‍යුතය නිපදවන සාමාන්‍ය ක්‍රමවේදය තියෙන්නේ කියලා ඒකට ගන්න ඕන පුතේ ලෙමන් ගෙඩිය. එහෙම නැත්නම් දෙහි ගෙඩියක් වගේ. लेमन गेडिया एमनेता दही गेडिया आराम पुते मेकट संबंध करना सिंक एने कोपर कोपर क्या तांब सिंक याने तुतना हर सिंक एने आई कोपर एने मीटिंग आवश्यकता अभी कोटास नाम कर लेमन गिरी तो दही गिरी तुम करता दर्शक प्रश्न मेद बिंदु पावचन पस मेकुदे बल्लुटे पूस विना
සර් 8/3 රූපය අලවන් ඉඳ තියලා ඒකට යටින් දදින්නේ. ඔව් 8/3 රූපය අර මේ ඒව මේවා තියෙන එක නේද? අර්මණවාද සූර්ය කෝෂය ඒවා තියෙන එක නේ. හරි සර් thank you. ඇඳලි ඉවරයි නේ. ඈ හරි කලබල නැතුව ඉන්න කට්ටිය අඳින ගන්න ඉන්න අඳින නෑ සර් සර් එපොතේ සර් දෙහි කෙඩියට උඩින් ලියලා තියෙන වචනේ මොකක්ද සර් ඔපර යනේයි සිංක් යනේ සර් ගැලවෙනවා මීට කියන්නේ සර් සර් ගැලවෙනවා මීට කියන්නේ මොකද්ද ඊළඟට ඒක ගැන කතා කරනවා කරපොතේ කලබල නැති වෙන්න. ඉවරයි සර්. හරි හරි. පොඩ ඉවර නැති අය තියෙනවා චුට්ට වෙලාව දෙන්න. නෑ සර් ඉවර නෑ. ඔය කොහොමත් තව විනාඩි දෙකක් වගේ තමයි දෙන්නේ. එතකොට ඉතින් ඔක්කොම ඉවර කරලා තියන්න කට්ටියම. සර් වැඩේ ඉවරයි. සර් දැන් චුට්ටක් ඉන්න. එබුතේ මෙසින් ගොඩියක් දාගෙන අද නිදාස් දිනේ. ගෲප් එක. සර් වැඩේ ඉවරයි. හරි දැන් අපි ලියනවා ඉවර නැති අය මේක කම්ප්ලීට් කරගන්න අපි දැන් ලියනවා මේව ලියන්න
ප්‍රමාණයෙන් විශාල. සර් සාමාන්‍ය පාඩින්ද? ඔව් පුතේ නෝට් එක හැම වෙලේම කියන්නේ සාමාන්‍ය පාඩින් පුතේ පාඩම අර වෙනවා නම් කියනවා. හරි? ප්‍රමාණයෙන් විශාල. දෙහි ගෙඩියක් ගෙන එයට සිංක් තහඩුවක් හා සිංක් පොඩි සෝරි සිංක් ඇණයක් හා සිංක් ඇණයක් හා කොපර් ඇණයක් එයට සිංක් ඇණයක් හා කොපර් ඇණයක් සම්බන්ධ කොට එයට සිංක් ඇණයක් හා කොපර් ඇණයක් සම්බන්ධ කොට excuse me sir sir man then join to name මොනවද කරේ දැන් චුට්ට වෙලා ඉඳින් අහගෙන ඉන්න පුතේ සිංක් ඇණයක් හා කොපර් ඇණයක් සම්බන්ධ කොට එය බාහිර පරිපථයක් ඔස්සේ එය බාහිර පරිපථයක් ඔස්සේ මම හෙට උදේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා පුතේ එය බාහිර පරිපථයක් ඔස්සේ මැද බිंदु ගැල්වනෝමීටරයකට මැද බිंदु ගැල්වනෝමීටරයකට සර් මැද බින්දු ගැල්වනෝ මීටරයකට සම්බන්ධ කරන්න එවිට එහි දර්ශකයා එවිට එහි දර්ශකයා එවිට එහි දර්ශකයා චලනය වීමක් සිදුවේ චලනය වීමක් සිදුවේ එනම් මෙහිදී විද්‍යුත් ශක්තිය මෙහිදී විද්‍යුත් ශක්තිය නිපද වීමක් සිදුවන බව නිපද වීමක් සිදුවන බව අපට මෙහිදී විද්‍යුත් ශක්තිය නිපදවීමක් සිදුවන බව අපට නිගමනය කළ හැක එතකොට පුතේ උඩම ඉන්නේ සයුම්දී පුතේ 110 පිටුවේ අර
රෝසපාට කොටුව කියවන්නක පුතේ ගැල්වනෝමීටරය ගැන තියෙන ගැල්වනෝමීටරය යනු ඉතා කුඩා විදුලි ධාරාවක් හඳුනා ගැනීමට හා මැන ගැනීමට විද්‍යාගාරයේ භාවිත වන ඉතා සංවේදී උපකරණයකි අන්න හරි දැන් අහුවනේ ගැල්වනෝමීටරය කියන්නේ මොකද්ද කියලා ගැල්වනෝමීටරය මගින් පුළුවන් පුතේ පරිපථයක් තුලින් ඉතා කුඩා ධාරාවක් ගලාගෙන යනවද කියලා බලන්න එතකොට මෙයා පරිපථයට සම්බන්ධ කරාම ඒ ධාරාව මෙයා හරහා ගලාගෙන යනවා නම් මෙයාගේ තියෙන දර්ශකයක් මෙම කටුවක් වගේ ඒක චලනය වීමෙන් මෙයා පෙන්නනවා කරන්ට් එක ගලාගෙන යනවද නැද්ද කියලා බලන්න ගැල්වනෝමීටරේ රූපයක් දාලා තිනවා ඊට වඩා හොඳ රූපයක් හොයාගන්න පුළුවන් නම් කමන්නේ පුතේ ඔය කොටුව දැන් ලියන්න ලියලා ඒ රූපේ අලවන්න ඉඩ තියන්න වෙන පාටකින් ලියලා කොටු කරන්න වෙන පාටකින් ලියලා කොටු කරන්න හරි රූපෙත් අලවන්න ඉඩ තියන්න මම තව ලින්ක් එකක් එවන්නම් අපි ඊළඟ සෙෂන් එකේදී සාකච්ඡා කරන්න පුතේ මොකද්ද මාස්ටර් ගයිඩ් එක ඈ මාස්ටර් ගයිඩ් එක ඔව් හරි එහෙනම් මම ලින්ක් එකක් එවන්න